අයිබෝවන් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කේන ස්වාධීන රූපණී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත දනංජය බමුණුකේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි දවස උණුසුම් කළපු අචිරස්තල ප්‍රථමයේ මියගේ මෙදත් සරුවෙන මන්නාරම දේශපාලනයේ නුව අරමුණ කාබනික බගවයි ජනපතිගේ තීන්දුවට සංගරුවනේ හරසර සහරන් හෂිම්ගේ බිරිඳත් එක්ක සැකකරුවන් යලිත් රිමාන්ඩ් සෞභාග්‍යා ගෙවත්ත හොඳම කරගත්තොත් නිවසක වරමක් කොරෝනා මරණ ලයිස්තුව ඉහළට ඕස්ට්‍රේලියාව කැළඹූ ක්ලියෝ ස්මිත් දැරිය හමු වෙයි සහරන් හෂිම්ගේ බිරිඳ ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමා කුණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 8 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. पास्को प्रहारे सयान गातक बोंबकरु सहरान हशीम गे बेरिंदवन अब्दुल कादर फातिमा हादिया एतलो सगकरुवन हायदना लबन पहलस तुनदा दाक्वा रक्षित बंदनागार गतकिरीमत कोटुव महिस्रात्वर्या नियोग कला कोविड तत्वे हमे सगकरुवन अधिकरुनेट इदिरिपात करती बुने नह ओन स्काइप ताक्षिनो से निरिक्षुने किरीमें अन्तरु आई महिस्रात्वर्या अधाल नियोगे निकुत कले राज्य बोधि सेवे अध्यक्ष मेजर जनरल सुरेश सले महता सिधुक पेमिली लकट अदालव सिरिल गामिनी पियतुमा अपराध परीक्षण डिपार्टमेंट पेमिनलिस दनुम दे तिबुनद अद दिनेदी इम पियतुमा पेमिनी सिटी एनह कमन अत्तरंगोट गेनिम वलाकुनलिस श्रेष्ठाधिकरणे मूलिक इतिहासकम पेत्सम गुणुकरति बविन अद दिन पेमिनी मिट नोहिकी बव पियतुमा दनुम दे तिबुना सरु पोलवक सारवत अस्वनक सुयागेन निमेष चमत संकल्पेतलु अपे निष्पादक कंडयम रटवटयन गमनेदी प्रजय प्रवृत्ति डिपार्टमेंटुवेन अपट विशेष आराधनावक लबुना एम डिपार्टमेंटुवे निलधारीन पिरिसक समग तवत सरु सारवत वगावक सुयागेन मन्नारमट यन्नई सरु पोलवक सारवत अस्वनक अपि आवा मन्नारम मडु आंडिया पुलियनकुलम प्रदेशयट बोधन किताग्ने अपे विरोधार अणविरोट पुलवांग युद्धकरा वितराय के एक एहमद एंडको अब बलम मितमाई आंडिया पुलियानकुलम युद्ध हमदा गोईपल अकर सीयाकुरा पेतरुनु मे गोईपल अपे विरोधार अणविरोंगे हिते गते हईयेन सरुसारव हरत वारने डबल हेटी अबिट दकिन हेकि මානුෂීය මෙහෙම පැවති කාලවකවානුවේ අවතැන්නු ජනතාව රඳවා සිටි මැනික් ෆාම් භූමියේ කොටසක් තමයි මේ විදිහට ඉතාමත්ම සරුසාර වගා බිමක් බවට පත් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ භූමියේ වගා කටයුතු සියල්ල කෙරෙන්නේ කාබනික පොහොර පාවිච්චි කරලා ඒ අවශ්‍ය කරන කාබනික පොහොර මේ වගා භූමියම නිෂ්පාදනය කරන ආකාරයත් අපිට දකින්න හැකියාවක් ලැබුණා මේ වගා භූමියේ බොහොම සරුසාරට හැදුණු මිරිස් වගාවේ තමයි අපි මේ වෙලාවේ ඉන්නේ ගිනියාවියේ වගේම කැත්ත උදැල්ලත් හොඳට හුරු පුරුදු අපේ විරෝධාර රණවිරු තමන්ගේ මහන්සියේ ප්‍රතිඵල නෙලා ගන්න ආකාරය තමයි අපි මේ දකින්නේ. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාවලිය වැඩපිළිවෙල යථාවත් කිරීම සඳහා යුද හමුදාපති ආරක්ෂක බණ්ඩාර ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා විසින් तुरु मितुरु नवरटक यनुवेन व्यापृतियक युद्धहमुदावतुल हंदुन्वा दीला तियेनवा मेके पलवेनी अरमुण तमयि श्रीलंकाव कृषिकर्मान्तयेन स्वयंपोषित किरीम देवन परमार्थ तमयि पदु परपुरवेन परिसिद्धगामी सौभाग्यमत् रटक बिहि किरीम मेम वगावतुलिन युद्धहमुदावे परिभोगयट अवश्य विशाल एलवल प्रमाणयक अपि लबा दीला तियेनवा एत् एक्कम अपि देशीय सहल निष्पादनय करनवा ඒ දේශීය සහල් යුද හමුදාවේ ප්‍රයෝජන සඳහා සහ යුද හමුදා සුබ සාධන කටයුතු වෙනුවෙන් සබලුන්ගේ පරිභෝජන සඳහා ඔවුන්ගේ පවුල්වල ප්‍රයෝජන සඳහා අපි ලබා දීලා තියෙනවා. පුදා ජීවිත හෙලා රුධිරය රැක්ක මෞබිම හදවතින් හෙලා දහදිය යොමා නුවණැස වවුමු පින්බිම සන්තෝෂින්. ඒක තමයි මේ රණවිරුවන්ගේ තේමා බවට පත් වෙලා තියෙන්නේ. සරු පොළවක් සාරවත් අස්වැන්නක්
ජනාධිපති තුමා තමන්ගේ දුර කාලයේ පිළිබඳවත් හිතන්නේ නැතිව කාපනික ගොවිතැන ආරම්භ කරපුකට මහා සංඝරත්නයේ හැටියට සෑම සහායක්ම ලබා දෙනවා කියලා නව සිංහල රාවේ සංගීතනී ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. පුහුරු ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. තවත් සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ මෙම සාකච්ඡාවට එක් වුණා. උන්වහන්සේ පසුගියදා ගොවි ජනතාව හමු වෙමින් එම ජනතාව මුහුණ දෙන ගැටලු සාකච්ඡා කළා. ගොවින්ගේ එම ගැටලුද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා. ගොවි වීම වලින් 65%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට වගා කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. සාකච්ඡාවෙන් පසු භික්ෂුන් වහන්සේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. වකුගඩු ප්‍රශ්නය පිළිබඳ කතා කරපු අපේ ඇමතිවරු නිහඬයි. ඒ නිසා අපි මේ හැමෝටම කියනවා කරුණා කරලා මේ තීන්දුව ජනප්‍රිය තීන්දුවක් නොවෙන්න පුළුවන්. හැබැයි ජනතාවගේ පැත්ත හිටගෙන මේ ඓතිහාසික තීන්දුව වෙනුවෙන් පෙළ ගැසෙන්න කියන කාරණාව එහෙම නැතු වුණොත් මෙරටේ ජනතාව මිය යන කාලය වැඩි ඈතක නැහැ. ඒ නිසා මේ ගත්ත තීන්දුව ඓතිහාසිකයි. අපි දේශපාලනික කාරණාවන් පැත්තක තියලා කොන්දේසි විරහිතව මහා සංග්‍රහණ විදියට පෙනී සිටින සූදානම්. කාබනික පෝර ප්‍රශ්නෙදී අපි ආණ්ඩුවත් එක්ක ඉන්න හේතුව තමයි රසායනික පෝර භාවිතය නිසා මේ පොළොව මැරිලා තියෙනවා. සමහර කෘෂිකර්ම නිලධාරීන් සහ ගෝජන සේවා නිලධාරීන් කියන්නේම රසායනික පෝර ගෙන්නව ගන්න තැනට වැඩ කරපල්ලා කියලා. මේකට දේශපාලනීය ගාව ගත්තොත් මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා අපි කරුණාවෙන් ඉල්ලනවා මිනිස්සුන්ගේ කාබනික පෝර වලට අපි හුරු වෙමු. අයිංසක ගොවියෝ දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන මේ පාපතරයන්ට අපි කියනවා 1978 න් පස්සේ හිටපු සියලු රාජ්‍ය නායකයන්ට උමනාව තිබුණා කාබනික පොහොර උපයෝගී කරගෙන මේ රටේ ගොවිතැන්පත් ටික කරන්න. හැබැයි හැම රාජ්‍ය නායකෙම බය වුණා තමන්ගේ ඊළඟ මැතිවරණයට නිසාවෙන්. හැබැයි ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගේ ඊළඟ දුරකාරය ගැන හිතුවේ නැහැ. හරිත ගම්මානයක් බවට මේ රට පත් කිරීම සඳහා මේ කාබනික පොහොර වැඩපිළිවෙල ජනාධිපතිතුමා ක්‍රියාවට නංවලා තිබෙනවා. පටු දේශපාලන න්‍යාය පත්‍රයන් පරාජය කිරීම සඳහා අපට ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. දීප ව්‍යාප්ත සෞභාග්‍යය ගෙවතු වගා සතියේ ජාතික වැඩසටහන මහනුවරදී ආරම්භ කෙරුණා. හොඳම ගෙවත්ත හිමිකරුට නිවසක් ලබා දීමටත් නියමිතයි. ගොවිපවුල් ලක්ෂ 12කට ප්‍රතිලාභ සැලසෙන සෞභාග්‍ය ගෙවතු වගා සතිය ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මහනුවර ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී ගොවිපවුල් වෙත බීජ ලබා දීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. බීජ දබා දීලා අපි නිකන් ඉන්නේ නැහැ. මේ සඳහා අපි තරගාවලියක් සංවිධානය කරලා තියෙනවා. ලංකාවේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන 562ම හොඳම ගෙවත්ත තීරණව අපි 1 2 3. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකටම හොඳ ගෙවත්ත තෝරනවා. හැම පළාතකම හොඳම ගෙවත්ත තෝරනවා. ඒ වගේම ජාතික මට්ටමේ පළවෙනි ස්ථානයට එන හොඳම ගෙවත්තත් අපි මේකේ තෝරනවා. මේ හොඳම ගෙවත්ත හදන කෙනාට නොමිලේ නිවසක් හදලා දෙන්න නිවාස අධිකාරිය අපිට එකඟතාවය පළ කරනවා. ඊට අමතරව හැම දිස්ත්‍රික්කයකටම හොඳම ගෙවතු හදන පවුල් 200ක් හඳුරගෙන නිවාස අධිකාරියෙන් රුපියල් 50,000 බැගින් ආධාර ලබා දෙන්නත් අපේ නිවාස ඇමතිතුමා එකඟතාවය පළ කරනවා. මේ වැඩසටහන දිරිගන්නන වැඩසටහනකුත් මේකට සමගාමීව අපි සිදු කරනවායි. කාබනික පොහොර යොදා පුරන් කුමරු අස්වැතිමේ වැඩසටහනක් රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවැත්ුණේද සෞභාග්‍ය ගෙවතු වගා සතියට සමගාමීවයි. වෑන්දල සිරි විසුද්ධාරාමයට අයත් අක්කර 3 හමාරක පුරන් කුමරක් වගා කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන පැවැත්ුණේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. කැප්පෙටිපොළ දඹවින්න බොරලන්ද සහ මිරහවත්ත යන ගොවිජන සේවා මධ්‍යස්ථාන ඒකාබද්ධවයි එය සංවිධානය කර තිබුණේ. තෝරාගත් ගොවි පවුල් 100කට මෙහිදී බීජ බෙදා දීම සිදු කෙරුණා. කාබනික පොහොර යොදා කොමාරිකා වගා කර සාර්ථක ලෙස ඉහළ ආදායමක් ලබා ගැනීමට මැදිරිගිරිය දිවුලං කඩවල නෙළුම් පොකුණ ගම්බානේ ගොවි මහත්මියක සමත්ව සිටිනවා. දුලිකා රණසිංහ නැමැති මෙම ගොවි මහත්මිය පවසන්නේ අක්කර භාගයක කොමාරිකා වගාවෙන් වරකට රුපියල් 25,000ක ආදායමක් උපයා ගන්නා බවයි. මේ අතර කාබනික පොහොර පමණක් භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගන්නා වැල්තුඩම් වගාවක් වවුනියාව උතුරු ප්‍රදේශයේදී දැකගත හැකි වුණා. මෙවර වෙනදාටත් වඩා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බැවින් අස්වැන්න ඈත ප්‍රදේශවලටද අලෙවි කිරීමට හැකි වූ බවයි වගා කරුවන් පවසන්නේ. තවත් කොරෝනා මරණ 21ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිවේදනය කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලාපොරොත්තු නොව විදිහට ස්ථාන කිහිපයකින් කොරෝනා රෝගීන් වර්තා වීමේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 542793ක් අද දිනේ 340 දිනක සුවය ලැබුවා සුවය ලැබූ පිරිස 513880ක් දක්වා ඉහළ ගියා 15122 දිනක තවදුරටත් ප්‍රතිකාර ලැබනවා කොරෝනා මරණ 13791ක් සිදු වුණා ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශය අවධාරණය කරන්නේ යම් යම් ප්‍රදේශ කීපයක අපි බලාපොරොත්තු නොවුණු ප්‍රමාණයට සුළු සංඛ්‍යාවලින් හෝ වැඩිවීමක් දැකලා තියෙනවා එවැනි ප්‍රදේශවල පිළිබඳ විස්තර අද දිනේදී වසංගත රෝග විද්‍යාඥතුමා විසින් ප්‍රකාශයට පත් කරනවා ඇති විශේෂයෙන් ඒ ගැන අපි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා මේ සංචරණ සීමාවම ලිහිල් කිරීම හරහා අත්‍යවශ්‍ය සමාජික සහ ආර්ථික කටයුතු කරගෙන යාම අවශ්‍ය වෙනවා නමුත් ඒක හරහා නැවත රෝගයේ වැඩිවීමට තියෙන ඉඩකඩක් ඇති කළොත් මං හිතනවා තත්ත්වය බරපතල වෙනවා. දිරි දින කීපය තුලත් දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා. බොහෝ දෙනෙක් විවිධ ගමන් බිමන් යෑමට මේ වෙනකොටත් සැලසුම් කරලා ඇති. මෙම අවස්ථාවේ එවැනි ගමන් බිමන් වලින් වැළකී සිටීමට පුළුවන් හැම දෙනෙක් එවයින් වැළකී සිටීම වැදගත් වෙනවා. සාපේක්ෂ වශයෙන් කොරෝනා රෝගීන් වාර්තාවේ මේ අඩුවක් පැවතියද අවදානම කිසි ලෙසකින්වත් අඩු වී නැති බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. දෛනිකව රෝගීන් 550 600ක් පමණ වාර්තාගත වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මෙතන අපි සාපේක්ෂ වෙන හැම දෙයක්ම බලන්නම්. සාපේක්ෂව බලතොම අපි දැන් මේ මීට මාස එකමාරකට ඉස්සෙල්ලා දිනකට 4000ක් විතර වාර්තාවෙන් තත්ත්වයකට සාපේක්ෂව මේක තාමත් හොඳ තත්ත්වයක් තමයි. නමුත් හැමතිස්සෙම අමතක කරන්න එපා අවදානම බැහැර වෙලා නැහැ. දැන් මේ තත්ත්වය කොහොමද හරියාකාරව කළමනාකරණය කරගන්නේ කියන එක. ඒකයි අපි අභියෝගය වෙන්නේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලය කිසි ලෙසකින්වත් පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් නැති බව එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ එකමුතුව මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළා. එම ආයතනයට අයත් විශ්‍රාමලත් වෘත්තීය සමිති සමාජිකයෙකු ඊයේ සිදු කළ අසත්‍ය ප්‍රකාශයකට පිළිතුරු දීමටයි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ. ජල සම්පාදන මණ්ඩලය පුද්ගලීකරණය කරන්න යනවන්නම් පළවෙනියෙන්ම පාරට යන කට්ටිය අපි තමයි. මොකද අපිට ඉන්න ඇමතිවරයා කවදාවත් පෞද්ගලිකකරණයට කැමති වෙන කෙනෙක් නෙමෙයි. වෙන්නේ නැති බිල් එක මවාපාමින් තමන්ගේ අර පරාජිත දේශපාලනය උඩට ගන්න තමයි මේ හදන්නේ හැමදාම. මේ ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා මේ රාජ්‍ය ආයතනය ඉස්සරහට රැකගෙන යන්න ඔබ සමගේ සහයෝගය දෙන්න අපි උති සමිති විදියට අපි ආයතනය රැකගෙන සමුන්නාන්සේලාට සේවය සපයන්න ඉදිරිපත් කටයුතු කරනවා. අලව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරිය විදිහට පද්මා වැත්තේව මහත්මිය අද රාජකාරී ආරම්භ කළා. හිටපු සභාපති සන්ධ්‍යා කුමාර මහතා කොරෝනා ආසාදනයේ වී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා පද්මා වැත්තේව මහත්මිය පත් කෙරුණා. පද්මා වැත්තේව මහත්මිය කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකවරිය ලෙස කටයුතු කළා. එමෙන්ම ඇය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙසද කලක් සේවය කළා. එමෙන්ම ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංගමේ විධායක සභික නිලධාරිනියක ලෙසද කටයුතු කරනවා. ශ්‍රී ලංකේය සාහිත්‍ය හා කලා වෙනුවෙන් නිර්මාණ දායකත්වයේ සපයන කලාකරුවන් ඇගීමේ කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. බණ්ඩාරනායක සම්මන් රණශාලාවේ පැවැත් වූ මෙම සම්මාන උළෙල කලාකරුවන් ඇගීමේ අරමුණින් ආරම්භ කර තිබෙනවා. වසර 36ක සිට සංස්කෘතික හා කලා කටයුතු දෙපාර්තමේන්තුව අඛණ්ඩව කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල සංවිධානය කළද පසුගිය වසරේ එය නොපැවතුනේ කොවිඩ් තත්ත්වය හේතුවෙන්. මෙම සම්මාන උළෙල බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ උපදේශකත්වයටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව සංවිධානය කළා. මෙවර කලා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් 200 දෙනෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා. උත්සවයේ පැවැත්ුණේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. වසර 35කට අධික කාලයක් මාධ්‍ය ශාස්ත්‍රයේ නිරත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. අවසන් කටයුතු හෙට පසු තුනට කුරුන්දන්කුලම පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. කලක් රෝගාතුරව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 58 වන වියෙහි පසු වුණා. රජරට සේවයෙන් මාධ්‍ය ජීවිතය ආරඹූ අතුල බණ්ඩාර මහතා වසර ගණනාවක්ම ස්වාධීන රූපවාහිනී සේවයේ අනුරාධපුර වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළා. BBC ලෝක සේවයටද ප්‍රවෘත්ති සැපයූ ඒ මහතා මාධ්‍ය ආයතන කීපයකටම අනුරාධපුර වාර්තාකරු ලෙස සේවය ලබා දුන්නා. මාධ්‍යවේදී අභාවප්‍රාප්ත අතුල බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දෙනුම් දෙමිට නියමිතයි.
सिमा ऐसी श्री लंका सह डेली एफ्टी संविधान कल श्रीलंका विशिष्टतम सम्मान संधावन सम्मान प्रदान उत्सव कोलबदी पवतुना මෙම සම්මාන උළෙලේදී 2021 වසරේ විශිෂ්ටතම සමාගම් 10 අතරට පත්වීමට කාගිල් සමාගම සමත් වුණා. මූල්‍ය සාර්ථකත්වයේ පමණක් නොව කොටස්කරුවන්, පරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය සහ ප්‍රජාව වෙනුවෙන් මෙම සමාගම එක් කරන වටිනාකම් සම්මාන උළෙලේදී සලකා බලා තිබෙනවා. කාගිල් සමාගමේ මානව සම්පත් ප්‍රධානි ගීතා යසනායක සහ සමූහ ආයතනයේ sannivedana කළමනාකාරිනී සඳමාලි හේවනායක කාගිල් සමාගම වෙනුවෙන් අදාළ සම්මානය ලබා ගත්තා. ප්‍රතිවිකාශයෙන් අනතුරුව විපරම විශේෂාංගය බලාපොරොත්තු වන්න. ස්වාධීනෝපායනී ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්. වර්ජන කර්ජන තර්ජන ආපස්සට ගිහිල්ලා දරුවන්ගේ අධ්‍යාපනය ඉස්සරහට ඇවිල්ලා පුංචි උන් ටික දැන් දෙයියනේ කියලා ඉස්කෝලේ යනවා. දරුවෝ හිටියත් නැතත් දරුවෙක් ඉස්කෝලේකට ගියත් නැතත් රටේ හැම දෙමව්පියෙක්ම හැම වැඩිහිටියෙක්ම හැම පුරවැසියෙක්ම දරුවෝ ටික ඉස්කෝලේ යනවට පුදුම කැමැත්තකින් පුදුම සතුටකින් ඉන්නේ. දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන මේ රටේ අනාගතය බාර ගන්න එකට අකමැති සමහරක් උන්දලත් මේ රටේ ඉන්නවා. දරුවන්ව ප්‍රාණ ඇපේට අරගෙන ඉල්ලීම් දිනා ගන්න දඟලපු සමහරක් වෘත්තීය සමිති නායකයන් කියලා කියාගත්ත උන්දල නිසා අපහසුතාවට පත්ුනේ අපේ රටේ ගුරු මෑණිවරුන් පියවරුන්. අන්න ඒක නිසා තමයි පඩි ප්‍රශ්නේ පැත්තකින් තියලා ඒක විසඳන්න බලධාරීන්ට නිලධාරීන්ට ඉතුරු කරලා දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතුව දෙවිවරුන් වගේ ඉන්න ගුරු මෑණිවරුන් පියවරුන් දැන් ඉස්කෝලේ යන්නේ. මෙන්න මේක දිරව ගන්න බැරි ස්ටාලින්ලා මහින්ද ජයසිංහලා වගේ සමහරක් උන්දලා මොන දහන් ගැටයක් ගහලා හරි ආයෙමත් ඉස්කෝලේ ටික වහගන්න පුදුම ෆයිට් එකක් දෙනවා. අදත් ඒ ගැන කණින් කොණින් එහෙන් මෙහෙන් අපිට ආරංචි වුණා. ඔය කියන සංගම් වලින් දෙමව්පියන්ගේ ෆෝන් වලට මැසේජ් දාලා ඉස්කෝලවල වලට ගෙන්නගෙන අම්මලා තාත්තලා ඉස්කෝලවල ඉස්සරහා බෝඩ් උස්සගෙන ඉන්න වැඩක් සෙට් කරන්න මේ උන්දලා ලොකු දහන් ගැටයක් ගැහුවා. හැබැයි වැඩේ හරියට පත්තුනේ නැහැ. ඒක අතේ පත්තු වෙන වැඩක් වුණා. බුද්ධිමත් දෙමව්පියෝ අති බහුතරයක්ම මේ උන්දලගේ පොලිටිකල් ඇජෙන්ඩා එක හොඳට තේරුම් අරගෙනයි ඉන්නේ. අන්න ඒ නිසා තමයි ගුරු මෑණිවරුන්ව පියවරුන්ව දැන් ඉතින් පාරට බස්ස ගන්න බැරි නිසා එක එක බොරු කියලා එක එක මැසේජ් ගහලා අම්මලා තාත්තලව ඉස්කෝලවල ඉස්සරහට ගෙන්නගෙන මීඩියා ෂෝ එකක් දාන්න දෙඟලුවේ. හැබැයි ඒක හරි ගියේ නැහැ. ඒ නිසා මේ උන්දලා අලුත් වෙස් මූණක් දාගෙන ආයෙම අලුත් විදියකට අලුත් වටයකින් රටේ දරුවන්ගේ අනාගතය නැත්තට නැති කරලා දාලා රටත් අරාජික කරලා විනාශ කරන NGO ඇජෙන්ඩාවකට අලුත් ගේමක් ගහන්න ඉඩ තියෙනවා. ඒක නිසා රටේ දරුවන්ටත් රටටත් ආදරය කරන හැම පුරවැසියෙකුගේම පරම වගකීම තමයි මෙන්න මේ උන්දල ගැන හොඳට ඇහගහගෙන ඉන්න එක. මොකද මේක සම්පූර්ණයෙන්ම පහුගිය කාලේ අරාබි වසන්තයත් එක්ක ආපු රෙජිම් චේන්ජ් ඇජෙන්ඩාවේ තවත් එකක්. එනිසා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද මේ හාදයන්ට හිතක් පපුවක් නැහැ. දරුවද තරුණයද වැඩිහිටියද මහල්ලද කියලා එහෙම දේවල් මේ අයට ගාණක්වත් නැහැ. තමන්ගේ පොලිටිකල් ඇජෙන්ඩා එක වෙනුවෙන් බිල්ලක් නෙවෙයි බිලි 100ක් ගන්න වුණත් මේ උන්දලා ලෑස්ති වෙලයි ඉන්නේ. අන්න ඒක නිසා හොඳට පරිස්සම් වෙන්න ඕනි. මේක කොටියගේ යුද්ධ තිබ්බ ඇජෙන්ඩා එක වගේම එකක්. ප්‍රභාකරන් වෙපන් එකෙන් කරපු විනාශේ මේ හාදයෝ වෙනින් එකකින් කරන්නයි මේ හදන්නේ. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා මාධ්‍ය හැටියට මේවා හරියට හොයලා බලලා රටට හෙලිකරන එක. රටට ආදරය කරන හැම මිනිහෙකුටම තවත් ලොකු වගකීමක් තියෙනවා. මේව ගැන හොඳට ඇස්කම් අරගෙන හොඳ විමසිල්ලෙන් ඉඳලා වෙන්න යන්නේ මොකක්ද, මේ උන්දලා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න යන කුමන්ත්‍රණ මොනවද කියලා හොඳට තේරුම් බේරුම් කරගෙන ඒ උන්දලට මොනම විදියකින්වත් ඉඩක් කඩක් නම් දෙන්නම එපා. මොකද එහෙම වුණොත් දරුවන්ගේ අනාගතය විනාශ කරපු මහා පාප කර්මයට අපි හැමෝම සම්මාදම්කාරයෝ වෙන නිසා. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්.